සම්මා සම්බුදු සරණයි. සමගිය දියුණුවේ මගයි. එම සිතුවිල්ලත් ඔබේ සිතට එක් කරමින් අදත් මේ ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙන එන විද්‍යුත් පුවත් සඟරාව සුසන්දේශ. ප්‍රථමෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ජනමාත්‍ය අමාත්‍යවරයා මල්වතු වස්කිරි මහනාහිමිවරු බැහැ දකිති. තිරුක්කෝවිල් මුහුදේදී පාවෙමින් තිබූ පිළිම රැසක් හමුවෙයි. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඒකදන්තය අමියයයි. අභ්‍යවකාශයේ කුණු එකතු කරන දැලක්ක නිර්මාණය කරයි. මහා ශාසනික සේවාවක් සිදු කළ අතිපූජ්‍ය විදුරුපළසිරි පියතිස්සාපිදාන මහානාහිමියෝ. මුලින්ම දේශීය පුවත්. ජනමාධ්‍ය අමාත්‍යවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැ දකිතේ. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනවාල් ආචාර්ය රංගකලන් සූරිය මහතා ඊයේ පස්සරවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ. ඉකුද්දා මහනුවරදී පැවති ඌව වෙල්ලස්ස කැරලි නායකයන් දේශද්‍රෝහී භාවයෙන් මුදා දේශප්‍රේමීන් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය සඳහා මල්වතු වස්කිරි මහනාහිමිවරුන් දැක් වූ දායකත්වයට ජනාධිපතිතුමන්ගේ ප්‍රසාදය රැගත් ලිපියක්ද මහනාහිමිවරුන්ට ලබා දීම මෙහිදී සිදුවිය. මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා පවසා සිටියේ වර්තමාන රජය යටතේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වන බවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා වන අයුරින් හැසිරිය යුතු බවත්ය. දසවර්ෂ පූර්ණ බෞද්ධ රූපවාහිනී නාලිකාව පිළිබඳව ගරුතර මහා සංඝරත්නය තම ආශිර්වාදාත්මක සුභාශිංසන මෙසේ එක් කළහ. බෞද්ධයා රූපවාහිනී මාධ්‍යය පටන් අරගෙන දසවසරක් සම්පූර්ණ වෙනවා. මේ දසවසර පුරාම අලුත් දෙයක් මේ රටට, මේ තථාගත දේශනාව ලෝකෙටම ව්‍යාප්ත කරන්න මෑත යුගයේ මේ බෞද්ධයා රූපවාහිනී ඔස්සෙන් කළ සේවය මිල කරන්න විදියක් නැහැ. තව දෙයකට සමාන කරන්න විදියකුත් නැහැ. මේ රටේ තියෙනවා ස්වභාව ධර්මයෙන්ම සිදුවෙන දෙයක්. ශාසනයට ධර්මයට විපතක් සිදුවෙනකොට ඒ යුගවලදී යුගපුරුෂයෝ පාළ වෙනවා. ඒ වාගේ යුගපුරුෂයෙක් කොටයි ශාස්ත්‍රපති පණ්ඩිත ගරු කටයුතු දරණගම කුසල ධම්ම නායක සාමීන් වහන්සේව අපි දකින්නේ. උන්වහන්සේ විසින් මේ සිදු කරන සේවය, මේ ධර්මයේ බෙදා දීම, මේ තුළින් විප්ලවයක් රට තුළ ඇති වුණා. ලෝකයේ පුරාම මේ රටේ වැඩ ඉන්න දේශකයාණන් වහන්සේලා පිළිබඳ අවදිවීමක් ඇති වුණා. විශාල පිරිසක් ධර්මයට යොමු වුණා, ධර්මයේ ජීවිතයට එකතු කරගත්තා. විශේෂයෙන් අපේ තරුණ ළමයි, තරුණ පිරිස සුමගට යොමු වුණා. ඒ නිසා දසවසරක් මේ කරගෙන ආපු සේවාව ජෝති ජෝති පරායනා ආලෝකෙන් ආලෝකයට යත්වා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් මා නිවත්ත අභික්‍රම නොනැවති ඉදිරියට යව කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ වගේම අපේ දරණගම කුසල ධම්ම නායක සාමින් වහන්සේ වටේ ඉන්න අපේ මේ කාර්ය මණ්ඩලය
සියලු දෙනාම තරුණ යවේ මේ ජවයේ තියෙන පිරිසක් ඒ ඇත්තන්ගේ පූර්ණ සහයෝගය දිවා රාත්‍රි දෙකේදීම ලැබෙන නිසා මේ කාර්යය ඉදිරියට කරගෙන යන්න පුළුවනි. අරුණවතී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආරබත නික්කමත යුංජත බුද්ධ සාසන. බුදු සසුනේ වැඩ පටන් ගත්තොත් අවසානේ දකින්නකම් ඇදගෙන යන්න ඕන. ඒ සඳහා අෂ්ටලෝක ධර්ම කාටත් පොදුයි. නින්දා වාගේම ප්‍රශංසා නැතුව නෙමෙයි. ප්‍රශංසා වාගේම නින්දා නැතුවත් නෙමෙයි. ඒ නිසා මේවට සැලෙන්නේ නැහැ, වැනෙන්නේ නැහැ. ගැරන්ඩියෙක් නොවි නාගරාජයෙක් වෙන්නයි බණ කිව්වේ. නාගයා නම් පලා යන සතෙක් නෙමෙයි. ප්‍රශ්න අභියසදී එඩිතරව නාගයා නතර වෙනවා විතරක් නෙමෙයි. ඔළුවත් උස්සනවා, පෙනෙත් පුප්පනවා. සූස් ගගයි බලන්න. අයුක්ති අසාධාරණ අධර්මය අභියස දුවන්නේ නැහැ. ගැරන්ඩියෙක් නොවි නාගයෙක් වෙන්නයි බණ කියලා තියෙන. ඒ නිසා අපේ ගරු කටයුතු අපි කවුරුත් ගරු කරන දරණගම කුසල ධම්ම නායක සාමීන් වහන්සේ ප්‍රධානව බෞද්ධයා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සැමටත් මෙතෙක් කල් මේ ආයතනය ඉදිරියට ගෙන යන්න උදව් කළ උපකාර කළ සැමටත් මිය ගියා වූ සෑම සියලු දෙනාටත් යාව නිබ්බාන පත්තිය නිවන් පිණිසම මෙයත් පවතිවා කියලා අපි සෙත් පතනවා. සැමටම උතුම් තෙරුවන් සරණයි. වාහිනී නොමග යන කාලෙක බෞද්ධයා රූපවාහිනී ආරම්භ කරාට පස්සේ අපි දන්නව රටේ ලොකු වෙනසක් ඇති වුණා. අනිත් නාලිකාත් මේ බෞද්ධ වැඩසටහන් ආරම්භ කරන්න පටන් ගත්තා. අද වෙනකොට හිලි වෙනකම් පිරිත් ඇහෙනවා, බණ ඇහෙනවා. මේවට මං හිතන්නේ මුල්ගල් තිව්වේ බෞද්ධයා රූපවාහිනී සහ ගුවන් නෙදිලිය. ඉතින් වසර 10ක් පිරෙන වෙලාවේ ඒ නිමිත්තෙන් වෙසක් උත්සවයත් යෙදිලා තියෙනවා මේ මැයි මාසේ. ඒ රාජ්‍ය වෙසක් උත්සවයත් එහෙම නැත්නම් ජාත්‍යන්තර වෙසක් උත්සවයත් පැවැත්වෙන අවස්ථාවක බෞද්ධයා මාධ්‍ය ජාලයේ හැමදාමත් අලුත් වැඩක් කරන අතරේ මෙවර කුටි 100ක් ඉදි කරලා වෙසක් කූඩු නෙමෙයි මෙවර රටේ ජාතික නායකත්වයේ ධර්මින් රටට ජාතියට ආගමට වැඩ කරපු හාමුදුරුවන් වහන්සේලා ඒ වගේම ගිහි ප්‍රභූවරු පිළිබඳව වටිනා කුටි 100ක් ඉදි කරලා වෙසක් මාසේ වෙසක් සතිය තුළ දැකගන්නට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ වගේම දහස් නමක් විසේ මහා සාංගික දානිකුත් දීලා ඒ වගේම මහා පින්කම් මාලාවක් සිදු කරන බෞද්ධයා මාධ්‍ය ජාලයට වසර 10ක් නොව 100ක් වසරක් තවත් දියුණු වෙන්නට තව තවත් රටට ලෝකයට ධර්මයේ බෙදන්නට සුභ පතනවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. අම්පාර දිස්ත්‍රික්කයේ තිරික්කෝවිල් මුහුදේ පාවෙමින් තිබූ පිරිත් මණ්ඩපයක තිබී අඩි 3ක් පමණ උස බුද්ධ ප්‍රතිමා 5ක් සහ තවත් කුඩා ප්‍රමාණයේ ප්‍රතිමා 3ක් නාවික හමුදා විසින් සොයාගෙන තිබේ. නාවික හමුදාවේ රේඩාර් පද්ධතියට මුහුදේ පාවෙමින් පවතින යම් වස්තුවක් පෙනී ඇති අතර නාවික හමුදා නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදී එහි බුදු පිළිම රැසක් තිබෙනු දැක ඇත. පසුබ නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවකින් මෙම පිරිත් කොටුව ඔලුවිල් වරායට ගෙනැවිත් තිබේ. පසුබ නාවික හමුදා නිලධාරීන් විසින් මෙම මණ්ඩපය මත තිබූ බුදු පිළිම සහ උපකරණ අක්කරේ පත්තුව පොලිසියට බාර දෙනු ලැබිය. අඩි 3ක් පමණ උස බුදු පිළිම 5ක්, අඟල් 3ක් පමණ උස කුඩා බුදු පිළිම 2ක්, කාන්තාවකගේ යයි සිතිය හැකි කෙස් සැටියක්, හඳුන් කුරු පත්තු කරන ලද වාචනයක් සහ තවත් උපකරණ කිහිපයක් මෙහි තිබී හමු තිබෙයි. දැනට මෙම පිළිම වහන්සේලා සහ උපකරණ අක්කරේ පත්තුව පොලිසිය තැන්පත් කර ඇත. තායිලන්තයේ වැනි බෞද්ධ රටවල මෙවැනි පිරිත් මණ්ඩප සකස් කර බුදු පිළිම තැන්පත් කර මුහුදේ පා කරන අතර මෙයද ඉන් එකක් විය හැකි බව උතුරු නැගෙනහිර පිරිවෙන් බාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද කිනිදිවැල සෝමනාථ නාහිමියෝ පැවසූහ. දැන් විවිධ පුවත් විශේෂාංගය.
මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඒකදන්තයා නමින් හැඳින් වූ ඇතා ඊයේ මරණයට පත්විය. මරණයට පත්වන විට අවුරුදු 47ක් පමණ වූ ඒකදන්තයා නමින් හැඳින් වූ ඇතා 1978 වසරේදී විමලා කන්නංගර මහත්මිය විසින් ශ්‍රී දළදා මාලිකාවේ ඇත් පන්තිය වෙත පිරිනමා තිබේ. එක්දහස් නවසේ 78 වසරේ සිට පසුගිය වසර දක්වාම දළදා මාලිකාවේ පෙරහැර සඳහා සහභාගී වූ ඒකදන්තයා ඇතා ශ්‍රී දළදා මාලිකාවේ දහවල් පෙරහැරේ දළදා වහන්සේව දිගු කාලයක්ම වැඩම කරවා තිබෙයි. මරණයට පත් ඇතා දින කිහිපයක සිටම මද කිපීමේ තත්ත්වෙන් පසු වූ බවත් මරණයට පත් වූ හේතුව මරණ පරීක්ෂණයෙන් අනාවරණය කරගත හැකි බවත් සඳහන් වෙයි. දෙක්කැල්ල බංගලාකන්ද විහාරස්ථානයේ පින්කම් රැසක් ඊයේ දින පැවැත්විණි. දෙක්කැල්ල බංගලාකන්ද විහාරස්ථානයේ බුද්ධ මන්දිරයේ සදහැවතුන්ගේ වන්දනාව උදෙසා අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පසුගිය දා තැන්පත් කෙරිණ. දෙක්කැල්ල බංගලාකන්ද විහාරාධිපති පූජ්‍යපාද ධම්මස්ත්‍රි නාහිම්පාණන් වහන්සේගේ සහ පූජ්‍යපාද දෙක්කැල්ලේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් පුණ්‍යෝත්සවය සංවිධාන විය. විචිත්‍රවත් පෙරහැරකින් බුද්ධ ප්‍රතිමා වහන්සේ විහාරස්ථානයේ වෙත වැඩම කෙරිණ. අජිත් මහතා ප්‍රමුඛ දෙක්කැල්ල එක්සත් තරුණ කැළ විසින් මෙම පුණ්‍යෝත්සවය සංවිධාන කරනු ලැබීය. කෑගලු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගරු ගාමන් පතිරණ මහතා ඇතුළු ආරාධිතයන් පිරිසක්ද ප්‍රදේශවාසී හුරු රැසක්ද පුණ්‍යෝත්සවය සමගින් එක් වූහ. ඊයේ මැදින්පුර පසළොස්වක පොහෝදා ඇමරිකානු නාවිකයෝ බෞද්ධාගමික වතාවත්වල නිරත වේ. පැසිෆික් සහයෝගිතා දූත මෙහෙවර සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද පැසිෆික් නාවික බල ඇණියට අයත් නාවික හමුදා සෙබළු සෙබළියෝ පිරිසක් ඊයේ පැවති පසළොස්වක පොහෝ දිනයේදී අම්බලන්තොට වඳුරුප්ප සුනන්දාරාමයට ගොස් පූජාමය පින්කමකට හා දානමය පින්කමකට සහභාගී වූහ. මෙම වැඩසටහනට සහභාගී වූ ඇමරිකානු නාවික හමුදාවේ සෙබළු එදින සිල් සමාදන් වූ පිරිසට දානය පිරිනැමීමෙන් අනතුරුව සුනන්දාරාමයේ විහාරාධිපති පූජ්‍යපාද මාලිගාතැන්නේ ධම්මකීර්ති හිමියන්ගෙන් ආශිර්වාද ලබා ගත්හ. එක්සත් ජනපද පැසිෆික් නාවික බල ඇණිය හා ඒ ප්‍රවාහන නෞකාව වන USNS ෆෝල් රිවර් නෞකාව පසුගිය 7 වනදා හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සේන්දු විය.
අපි සූදානම් ඔබ සූදානම්ද තේමාව යටතේ තිදිනක් පුරා පොළොන්නරුව රාජකීය මධ්‍යම විද්‍යාලයේ පැවති රට වෙනුවෙන් පිබිදෙන පුලිතිසි යෞවනයේ යෝන් කඳවුරේ සමාප්තිය උත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වෙන දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංගවලින් සහ පෞරුෂත්වයෙන් ස්ථපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන තරුණ කඳවුරු මාලාවේ පළමු වැන්න ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 3000කගේ පමණ සහභාගීත්වෙන් මෙම තරුණ කඳවුර පැවැත්වෙන ඊයේ පැවති සමාප්ති උත්සවයේදී කඳවුරට සහභාගි වූ තරුණ තරුණියන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදුවිය. ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරස්ථ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගියදා එම විහාරස්ථානයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වින. සිංහල රජුගේ නිවාස අඩස්සියේ පසු වූ බ්‍රිතාන්‍ය නැවියෙකු වූ රොබර්ට් නොක්ස් නිදහස පතා පැන යද්දී අනුරාධපුර ප්‍රදේශය හරහා ගමන් කරන විට නැවතී බත්පත ලිහාගෙන කෑ බව කියන හිදෝගම කළුවිල වැව ඉදිරිපිට තිබූ වසර 400ක් පමණ පැරණි ඉතිහාසගත වටිනාකමක් ඇති මීගස ඊයේ මුලින් ඉදිරි බිමට කඩා වැටී තිබෙයි. මෙම මීගස උසින් අඩි 50ක් පමණ වන අතර විෂ්කම්බය අඩි 18ක් පමණ වෙතැයි සැලකෙයි. බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසල ආරම්භ කිරීමේ පුරෝගාමියා වූ අබිදජ මහරට්ටගුරු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමිපාණන් වහන්සේගේ ප්‍රතිමාවක් එම විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අභිසදී විවෘත කෙරිණ. මෙම ප්‍රතිමාවට අමතරව ආනන්ද මෛත්‍රී මහනාහිමි කෞතුකාගාරයක්ද විවෘත කොට තිබේ. දැන් අවධානය විදේශ පුවත් වෙත. දවසකට දහවතාවක් එළවලු සහ පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මිනිස් ආයු කාලය දීර්ඝ විය හැකි බව පර්යේෂකයෝ කණ්ඩායමක් පෙන්වා දෙයි. එවැනි ආහාර වටාවක් අනුගමනය කිරීමෙන් වසරකට අකල් මරණ ලක්ෂ 78ක් පමණ වළක්වා ගත හැකි බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී හෙළිව ඇත. පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අන්තරායන් වැළකීමට හේතුවන විශේෂ එළවලු සහ පළතුරු වර්ග ඉහත කී අධ්‍යන කණ්ඩායම විසින් හඳුනාගනු ලැබ ඇත. එළවලු සහ පළතුරු සුළු වශයෙන් ආහාරයට ගැනීම පවා ශරීර සෞඛ්‍යයට හිතකරවන අතර එවැනි ආහාර වර්ග වැඩි වශයෙන් අනුභව කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දෙන බව අධ්‍යන වාර්තාව පෙන්වා දෙයි. පර්යේෂකයන්ට අනුව එකවරකට ආහාරයට ගත යුතු එළවලු හෝ පළතුරු ප්‍රමාණය ග්‍රෑම් 80කි. එනම් කුඩා කෙසෙල් කෙඩියක හෝ පෙයස් කෙඩියකට සමාන ප්‍රමාණයකි. පුද්ගලයන් 20 ලක්ෂයකගේ ආහාර ගැනීමේ පුරුදු උපයෝගී කරගනිමින් වෙන වෙනම සිදු කරන ලද පර්යේෂණ 95ක දත්ත සැලකිල්ලට ගනිමින් පර්යේෂකයන් අදාළ නිගමනයට පැමිණ තිබේ. අන්තර්ජාලයේ පළවන ව්‍යාජ පුවත් පිළිබඳව World Wide Web හෙවත් www.nirmatru Tim Berners-Lee සිය කනස්සල්ල පළ කරයි. එමෙන්ම දත්ත පිළිබඳ රහස්‍යභාවය සහ දේශපාලන ප්‍රචාර කටයුතු සඳහා අන්තර්ජාලය වැරදි ලෙස භාවිතයට ගැනීම සම්බන්ධයෙන්ද World Wide Web නිර්මාතෘවරයාගේ අවධානයට ලක් වී ඇත. මේ බව සඳහන් වන්නේ අන්තර්ජාල වෙබ් අඩවි ලොවට හඳුන්වා දුන් ටිම් බර්නර්ස්-ලී විසින් නිකුත් කරන ලද නිවේදනයකයි. ඔහු මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අන්තර්ජාලය නිර්මාණය කිරීමේ 28 වැනි සංවත්සරය වෙනුවෙනි. පෞද්ගලික තොරතුරු පාලනයෙන් ගිලිහී යාම සහ පාලකයන් විසින් රටවැසියන්ගේ ක්‍රියාකාරකම් සියුම් ලෙස නිරීක්ෂණයට ලක් කරනු ලැබීම පිළිබඳ ඔහු මෙම නිවේදනය මගින් අනතුරු අංගවයි. ව්‍යාජ පුවත් පළවීම අවම කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාල සහ අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර දරන උත්සාහය දිරිමත් කළ යුතු බව ටිම් බර්නර්ස්-ලී අවධාරණය කර සිටි. ඔහු තවදුරටත් කියා සිටින්නේ පාලකයන් විසින් නීතියෙන් ඔබ්බට ගොස්
පුත්කලයන් පිළිබඳව තොරතුරු නිරීක්ෂණය කරනු ලැබීමට එරෙහිව සටනක් ආරම්භ කළ යුතු බවයි. අභ්‍යවකාශයේ කුණු එකතු කරන දැලක් නිර්මාණය කරයි. 1957 වසරේදී ස්පුට්නික් නම් පළමු චන්ද්‍රිකාව පෘථිවි කක්ෂගත කිරීමෙන් පසු මේ දක්වා මිනිසා විසින් සිදු කරනු ලැබූ අභ්‍යවකාශ ව්‍යාපෘති හරහා අභ්‍යවකාශය තුළ එකතු වූ රොකට් කැබලි, චන්ද්‍රිකා කැබලි ආදී තුන්බුන් විශාල ප්‍රමාණයක් තිබෙයි. එම අභ්‍යවකාශ සුන්බුන් එකතු කිරීමට ජපාන අභ්‍යවකාශ ඉංජිනේරුවන් නිටෝ සේමෝ නම් මසුන් ඇල්ලීමට දැල් නිර්මාණය කරන සමාගමක් සමග එකතු වී ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබෙයි. මේ සඳහා ඔවුන් විද්‍යුත් කතික දැල් නමින් දැලක් නිර්මාණය කර ඇති අතර එය ජපානයට අයත් ටැනිෂිමා දූපතේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රොකට්ටුවක් ආධාරයෙන් යවා තිබෙයි. එය උඩුගුවනට යැවීමට රුසියානු ගගන මධ්‍යස්ථානයේද සහාය ලබාගෙන ඇති අතර කෝටෝරි නම් අභ්‍යවකාශ කැප්සුලයක් තුළ බහා එය යවා තිබෙයි. මෙම විද්‍යුත් කතික දැල ඉතා සියුම් මල නොබැදෙන වෛරස් සහ ඇල්මිනියම් වලින් නිර්මාණය කර ඇති අතර දැල කාන්තමක් සේ ක්‍රියා කරමින් අනතුරුදායක සුන්බුන් කැබලි පහසුවෙන් එයට එක් රැස් කර ගැනීමේ හැකියාවෙන් යුක්ත බව අභ්‍යවකාශ විද්‍යාඥයෝ ප්‍රකාශ කොට තිබෙයි. චීනයෙන් ඩයිනෝස මංකඩක් හමුවෙයි. මීට වසර මිලියන 70කට පමණ පෙර ඩයිනෝසරයන් ඇවිද ගිය මංකඩ රැසක් චීනයේ ජිලින් ප්‍රාන්තයෙන් සොයාගෙන තිබෙයි. මෙහි කඳුකර ප්‍රදේශයකදී හමු වූ ඩයිනෝස පාසලකුණක් දිගින් සෙන්ටිමීටර් 55ක් පමණ වන බව සඳහන්ය. චීන සහ දකුණු කොරියානු විද්‍යාඥයන් සඳහන් කරන පරිදි මෙහි ජීවත් වූ ඩයිනෝසරයන් මීටර් 7ක් පමණ වැඩුණු සත්වයන් විය හැකි බවට විශ්වාස කෙරෙයි. මාංශභක්ෂක ඩයිනෝසරයන් ඇතුළු එම සත්වයන්ගේ විවිධ ප්‍රමාණයන් වලින් යුතු පාසලකුණු රැසක් හමු වී ඇත්තේ ඔවුන් ඇවිද ගිය මංකඩ පිහිටි ප්‍රදේශවලිනි. මෙම පාසලකුණු වලින් ඩයිනෝසරයන් ජීවත් වූ අවසාන යුගයේ ලෙස සැලකිය හැකි ක්‍රිටේෂියස් යුගය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මැඩියෙක් විසින් සර්පයකු ආහාරයට ගන්නා ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙයි. ඔබ මෙතෙක් කලක් දැක ඇත්තේ මැඩියන් ආහාරයට ගන්නා සර්පයින් වෙන්නට පුළුවන්. නමුත් සර්පයින් ආහාරයට ගන්නා මැඩියනුත් ඉන්න බව දැන් ඔබට පිළිගැනීමට සිදුවනවා. එංගලන්තයේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙම අපූර්ව සිදුවීම වාර්තා වී තිබුණා. එක් රාත්‍රියක ක්වින්ස්ලන්ඩ් හි කෙවත්තක සිටිනා මැඩියකු සර්පයකු ආහාරයට ගන්නා ඡායාරූප කීපයක් මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධියට පත් වෙලා තිබෙනවා. මේ එම ඡායාරූපයි. අද උත්තම චරිත විශේෂාංගය තුළින් ඔබ වෙත තොරතුරු ගෙනෙන්නේ අතිපූජ්‍ය විදුරුපොළ සිරි පියතිස්සාබිධාන මහානායක මාහිම්පාණන් වහන්සේ පිළිබඳවයි. පාණ්ඩිත්‍යෙන් යුතු ජන සම්භාවනීය දේශ දේශාන්තර කීර්තියෙන් යුතු මහා තෙරනමක් ලෙස ශ්‍රී ලංකා දීපය තුළ අතිපූජ්‍ය විදුරුපොළ සිරි පියතිස්සාබිධාන මහානාහිමියෝ හඳුනාගත හැකි වෙයි. විදුරුපොළ ශ්‍රී සුමංගලා රාමාධිපති පානාකන්නියේ සිරි අමිත සාරාබිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්වත්වෙන් විදුරුපොළ රතන ජෝත්‍යාබිධාන මහානාහිමියන්ගේ උපාධ්‍යත්වෙන් සසුන් බිමට ප්‍රවිෂ්ට වූ විදුරුපොළ පියතිස්ස මහානාහිමියෝ 1911 පෙබරවාරි 26 වනදා උඩරට අමරපුර නිකායේ මහානායක ධුරයට පත් වූහ.
ශ්‍රී ලංකා පණ්ඩිත පරපුරෙහි ආරම්භකයා වූ උන්වහන්සේ 1919 දී ඉන්දියාවේ පූනා නගරෙහි පැවති සමස්ත ඉන්දීය ප්‍රාචීන පණ්ඩිත සම්මේලනයේදී බෞද්ධ න්‍යාය ශාස්ත්‍රය පිළිබඳ මාගධී භාෂාවෙන් ශාස්ත්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කිරීමෙන් ලංකාවට මහත් ගෞරවයක් ලබා දුන්නේය. ශාස්ත්‍රීය වශයෙන් ප්‍රශස්ත අද්විතීය සේවාවක් සිදු කරනු ලැබූ මහානාහිමියෝ වංශකතා, කාව්‍ය හා සාහිත්‍ය, ශබ්දකෝෂ මාධ්‍යද පෝෂණය කිරීමට විශාල කාර්යභාරයක නිරත විය. පළමුවරට ඉංග්‍රීසි පාලි ශබ්දකෝෂයක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේද උන්වහන්සේටයි. ත්‍රිපිටක ග්‍රන්ථ සංශෝධනයත් උන්වහන්සේගෙන් සිදු වූ ශාස්ත්‍රීය සේවාවකි. ඒ සඳහා උන්වහන්සේ 1913 දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන උගත් ගිහි පැවිදි පිරිස එකතු කොටගෙන හේවා විතරණ ත්‍රිපිටක මුද්‍රණ සභාවද ආරම්භ කරනු ලැබීය. සංයුක්ත අටුවාව, නෙත්තිප්ප කරන අටුවාව වැනි අප පාඨවලින් ගහනව අසම්පූර්ණව තිබූ පොත් උන්වහන්සේගේ සාරගර්භ සම්පූර්ණයෙන් ප්‍රකාශයට පත්වීමත් උන්වහන්සේගේ ශාස්ත්‍රීය සේවාව තුළින්ම සිදු වූවකි. විනය ප්‍රතිපත්ති ශාසනික පැවැත්මට අතිශයින් අවශ්‍ය බව අකුරටම පිළිගත් අතිපූජ්‍ය විදුරුපොළ පියතිස්ස මහානාහිමියන්ගෙන් රටදැය සමය වෙනුවෙන් සිදු වූ සේවාව අතිමහත් බව අවිවාදාත්මක සත්‍යකි. එත් සමගින් අදත් නියමිත සුසන්දේශ විද්‍යුත්පත් සංගරාව මින්නිමාවට පත්වනවා. යළිත් හෙට දවසේදී හමුවෙනතුරු ඔබට සම්මා සම්බුදු සරණයි.